එනම් කලහක්ක කිසිවෙකුට නැහැ මේ අවස්ථාවේ. විවිධ බොරු ප්‍රකාශ කරාට වැඩක් නැහැ. මට පේන විවිධ නම් ජනාධිපති ධූරයේ සඳහා ඉදිරිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් රටට කල්පනා කර බැරි යුතුව තිබෙනවා. ඔහු කරන්නේ සාධාරණ යුක්ති සහගත කාරණයක්. ඇත්ත වශයෙන්ම බිලියන 12ක් යනවා නම් ජනාධිපති මැතිවරණයට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් වඩාත් යෝග්‍යයි. එතකොට මේ බිලියන 12 ඉතුරු කරගෙන ඉන්න ජනාධිපතිවරයාට නිතරංගයෙන්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. නැවත පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධව ප්‍රථම අදහස. ඔබ හිතන්නේ මේ ගැන අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ ප්‍රශ්නය මතු කළා. ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායක සභාවට පොලිස්පතිවරයා නිර්දේශ කිරීමට බලය තිබුණත් පොලිස්පතිවරයා පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලයක් ව්‍යවස්ථාදායක සභාවට නැහැ. එහෙනම් ජනාධිපතිවරයා හදිසියේ චීනයට ගමන් කරන අවස්ථාවේදී විශේෂයෙන් පොලිසිය විශේෂභාර ඇමතිවරයා ශ්‍රී ලංකාවේ නොසිටින අවස්ථාවක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 ඈවගන්තිය සහ එහි දෙවන ප්‍රකාශය නොසලකා හැර පොලිස්පතිවරයා සති 3කට පත් කළත් එය නිත්‍යානුකූලයි. උදාහරණයක් ඇටියට 41 තුන්වැනි වගන්තිය අනුව මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කවර හෝ ධූරයකට පත් කරන ලැබූ කිසිදු තැනැත්තෙකු හෝ ධූරයට පත් කරන ලද තැනැත්තෙකු වෙනුවෙන් වැඩ බැලීම සඳහා පත් කරුන් ලැබූ කිසිදු තැනැත්තෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ යම් ලිඛිත නීතියක් හෝ විධිවිධානයක් සලස්වා ඇති පරිදි හැර එකී ධූරයෙන් ඉවත් කරනු නොලැබිය යුත්තේය. එනම් ව්‍යවස්ථාදායක සභාවට තිබෙන බලය තමයි නිර්දේශ කිරීමේ බලය. ඉවත් කිරීමේ හෝ පත් කිරීමේ බලය ඔවුන් සතුව නැහැ. එනම් ඉවත් කිරීමේ බලය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍ය නම් එක්ක පාර්ලිමේන්තුවට, එහෙම නැත්නම් විධායක ජනාධිපතිවරයාට. එනම් නිර්දේශ කිරීමේ බලය පමණයි තිබෙන්නේ. ඒ නිසා රටේ ජනාධිපතිවරයාත් විශේෂභාර ඇමතිවරයාත් නොමැති අවස්ථාවක හිටපු පොලිස්පතිවරයා සති 3කට දීර්ඝ කිරීම නිත්‍යානුකූලයි. මම හිතන්නේ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටමින් සිටින අවස්ථාවක නැවත ජනාධිපතිතුමා මේ මොහොතේ එකතු වෙලා සිටිනවා. චීනය සමග අපි විශාල ණය සම්භාරයක් ලබාගෙන තිබෙනවා. අපේ ප්‍රධාන ණයකරුවෙක් චීනය. දැන් මේ මොහොතේ එතුමා චීනයේ සිට බලනවා එකක් අපි ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ කල්ගත ගැනීමේ ක්‍රියාවලිය කොහොමද සිදු කරන්නේ කියලා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් ඒ කටයුතු එතුමා සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී එතුමාට ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා, පකිස්තානයේ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකින් විශාල ප්‍රමාණයක් ඒ ස්ථානයේ මුණගැසීම සිදු වෙනවා. අද දවසෙත් ඒ සිදු වෙනවා. එතකොට චීන අපේ තිබෙන ඉන්දියාව සමග තිබෙන අපේ වෙළඳ ගිවිසුම් ශක්තිමත් කර ගැනීම එතුමා එතෙන්දී ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම ඉන්දුනීසියාව සමග කරන අපේ වෙළඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීම ගැන එතුමා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙනවා චීනයේ තිබෙන ප්‍රධාන සමාගම් කීපයක් වන හුවාවේ සමාගම සමග නිරීක්ෂණ චාරිකාවක සහ සාකච්ඡා මාලාවක නිරත වෙලා තිබුණා. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් 145ක අනාගත තාක්ෂණය සමග ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය මේ හුවාවේ සමාගමත් චීනයත් සම්බන්ධ කරගෙන ක්‍රියා කරන්න එතුමා තීරණය කළා, කටයුතු කළා තිබුණා, ප්‍රකාශ කළා තිබුණා. ඒ වගේම චීන බලධාරීන් විශේෂයෙන් ප්‍රකාශ කළ තිබුණු කාරණයක් තමයි ශ්‍රී ලංකාව සමග ඇති කරගත යුතු වෙළඳ ගිවිසුම් ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලිය. එතකොට චීනයට සුවිශේෂ අවස්ථාවක් ලැබෙනවා ජනාධිපතිවරයාගේ ගමන් මාර්ගයේ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නත්, ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කරන්නත්. එතකොට ඔබ ඇසූ ප්‍රශ්නය ලයිට් බිල සහ අපේ තිබෙන බිල් ප්‍රශ්නේ ඉතාම දරුණුයි, ඉතාම අමාරුයි. ඒ ගැන කතාවක් නැහැ. ඒ ගැන ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ජනාධිපතිතුමා අයවැයදිත් මේ කරුණු ප්‍රකාශ කරයි. දැන් අපිට මෙතනින් එහාට අපිට ලයිට් බිල අඩු කරගන්න තිබෙනවා. අපිට ලෝක යුද්ධයක් විවිධ විදියට ලෝකයේ ඇති වෙමින් තිබෙනවා. දැන් මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඉතාම වැදගත්. ඉතාම වැදගත්. මොකද අපිට ඛනිජ තෙල් ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වෙනවා. අපිට අනෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙයි. මේ යුද්ධය තව තවත් වර්ධනය වීම සිදු වුණොත් ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ සිදුවන මේ ක්‍රියාකාරකම්, ඒ වගේම මේ ක්‍රියාවලිය පාලනය කරගත යුතුව තිබෙනවා. එහෙනම් මට විශ්වාසයි, මම දන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබ ඇසූ ප්‍රශ්නයට එතුමා ප්‍රයත්නයක් දරනවා.
කෙසේද විදුලි බිල කෙසේද ජල බිල කෙසේද ගෑස් බිල එහෙම නැත්නම් කෙසේද ඩීසල් පෙට්‍රල් භූමිතෙල් බිල පහලට ගෙනෙන්නේ කියලා. එතකොට අපි අමාරු කාර්යයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉටු කළා තිබෙනවා. ඒ තමයි බංකොලොත්තු රට වේගයෙන් ඉදිරියට ගැනීම. ඒ ගැන ඉන්දියාවේ මුදල් ඇමතිවරයාත් සඳහන් කළා තිබුණා ඉතා වේගයෙන් මේ ප්‍රශ්නය අවසන් කරමින් තිබෙනවා කියලා. අමාරු බව දන්නවා. ඉක්මනින් එය පාලනය කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි. එසේ ක්‍රියා නොකළහොත් රජයටත් වාසියක් ලැබෙන්නේ නැහැ. විදුලි බිල වැඩි වුණාම ලයිට් හතරක් දාපු ගෙදර දාන්න එකයි. එතකොට කොහොම හරි විදුලි පාරිභෝගිකයා පාලනය කරන්න පටන් ගන්නවා විදුලිය. එතකොට ආදායම වැඩි වෙන ලැබෙන්නේ නැහැ. ආදායම අඩු වෙනවා. එතකොට පෙට්‍රල් ඩීසල් වැඩි වුණොත් ගමන් බිමන් අඩු කළා රජයට ලැබෙන ආදායම අඩු වෙනවා. එහෙනම් විදුලි බිල තමාට රිසිසේ භාවිතා කළොත් තමයි රජයට සුවිශේෂ ආදායමක් ලැබෙන්නේ. රජයේ ආදායම අඩු වෙන නියමිතව තිබෙනවා. ඒ නිසා රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා විදුලි බිලත් ඛනිජ තෙල් සම්බන්ධයෙන් බිල්පතුත් ඒ වගේම අනෙකුත් මහජනයා මුහුණ දීලා තිබෙන බැරෑරුම් ආර්ථික ප්‍රශ්න ටික ශක්තිමත් කළ යුතුව තිබෙනවා. එතකොට තමයි රජයේ ආදායමත් වැඩි වීමට පටන් ගන්න. ඒ ගැන දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියා කරමින් ඉන්නවා කියන එක මට මතක් කරන්න පුළුවන්. श्री लंका उदाहरण संचारक व्यापार जनाधिपत बलापुर मिलियन तुण हतरक मिलियन पहाक මිලියන 10ක මහා සංචාරක ව්‍යාපාරයක් නිර්මාණය කරගෙන ශක්තිමත් කරගෙන ආදායම වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කරා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ අයත් මං හිතනවා බලනවා චීන අපේ සමග තිබෙන මහා ණය සම්බන්ධයෙන් චීනය දක්වන ප්‍රතිචාරය කුමක්ද කියලා. එතකොට ඒ ප්‍රතිචාරයත් අදාළ වෙනවා දෙවනි වාරිකය ලබා ගැනීම සඳහා ගන්න තීරණය. ඒ නිසා 19 වෙනිදා වෙනකොට මේ සාකච්ඡා චීනය අවසන් වෙනවා. ඒ අවසන් වීමත් සමග ගන්න තීරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය සඳහා බලපානවා කියන එකයි මට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ඒ කියන්නේ චීනය සම්බන්ධව තියෙන තීරණයද චීනය අපි ගැන තියෙන තීරණයක් එක්කද මේ හෝල්ඩ් වෙලා තියෙන්නේ නැත්නම් අපේ රටේ ඇතුළේ දැන් තියෙන සියලු මේ ක්‍රියාමාර්ග අරගෙන ඉවරද මේ වෙනකොට? නෑ මම හිතන්නේ අපේ රටේ ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග අරගෙන ඉවර නෑ. මොකද චීනයෙන් ලබාගෙන තිබෙන ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ දෙස බලන විදිය සහ ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය වෙනස්. ඒ නිසා චීනය සමග අපි ලබාගෙන තිබෙන විශාලම ණය ප්‍රමාණය කෙසේද දීර්ඝ කාලීන ණයක් බවට පරිවර්තනය කරගන්නේ? කෙසේද කෙටි කාලීනව සුවිශේෂ ආයෝජන ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්නේ? ගෙවීමට තිබෙන පොලි ප්‍රමාණයන් කෙසේද යම් කාල සීමාවකට කල්ගත කිරීමක් කිරීමට පියවර ගන්නේ? මේ කාරණා වැදගත්. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලෝක බැංකුවෙන් ණය ලබා ගත්තා වගේම චීනය සහ අරාබිකරයේ රටවල් කීපයක් සමග අපි කෙලින්ම මුදල් ගනුදෙනු සිදු කිරීම සිදු කරලා තිබෙනවා. එතකොට ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ආසියානු සංවර්ධන බැංකුවත් ජයිකා ආයතනයේ වගේ ආයතනත් ලබා දීලා තිබෙන ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලිකව එකට කටයුතු කළත් ඇතැම් රටවලින් ලබාගෙන තියෙන ණය එතෙන්ට ඒකාබද්ධ වෙලා ක්‍රියා කිරීම සිදුවන්නේ නැහැ. එහෙනම් ඒ පාර්ශ්වයන් දෙක ශ්‍රී ලංකාව දෙවිදියකට විසඳාගෙන එකගතාවයකට පැමිණිය යුතුව තිබෙනවා. ඒක පැත්තක විපක්ෂ කණ්ඩායම් කියනවා ඔබතුමාලා මේ ආණ්ඩුව සහ මේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කඳාන උත්සාහ කරනවා. තවත් කණ්ඩායමක් කියනවා මේ ජනාධිපතිවරේ සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න හදන වැඩක් තමයි මේ යන්නේ කියන එක. जनाधिपति दूरे विधायक जनाधिपति दूरे व्यवस्था संशोधन दहतुंगनी आंडुक्रम व्यवस्था संशोधन संपूर्ण गिटकसा विधायक जनाधिपति क्रमे समग එනම් විදායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත් එහෙම නැත්නම් රටේ ඒකීය භාවයත් ආරක්ෂා කිරීම පිළිබඳ කරුණු කාරණා මේ ව්‍යවස්ථාව ඇතුලේ සම්බන්ධ වෙලා තිබෙනවා. 1994 ඉඳලා විවිධ අවස්ථාවල බලයට පැමිණිච්ච සියලු දෙනා මේ සුන්දර ප්‍රකාශය කළ නොහැක්කක් අමාරු තැනක තිබෙන ජනවාර්ගික ප්‍රශ්නය තවම විසඳුනේ නැති රටක් තුල මම හිතනවා මේක එපමණ සමාජගත කර හැකි හෝ කළ හැකි දෙයක් හැටියට මම දකින්නේ නැහැ. එනම් මේ හැමෝම තමන්ට බලය
ලබාගැනීම සඳහා මේවා උපායන් ලෙස භාවිතා කළත් පසුකාලීනව ඒසේ කළ නොහැකි බව සියලු දේශපාලන පක්ෂ තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා මේ දැනට තිබෙන තත්ත්වය අනුව විදායක ජනාධිපතිවරයා හැටියට ඔහු තරඟ කරන්නේ නම් ඔහු විසින් මැතිවරණයේ කැඳවී යුතුව තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු තරඟ නොකරන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණයේ කැඳවී යුතුව තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ ඉන්න ජනාධිපතිවරයා තරඟ කරන්නේ නම් ඔහු විසින් තමයි ප්‍රකාශයට පත් කරන්නේ මම තව වසර පහක් පෙරට යන්න මට අවසර දෙන්න කියලා. එතකොට ජනාධිපති වර්ණයක් මතු වෙනවා. එතකොට ඉදිරිපත් වෙන අපේක්ෂකු ඉන්නව නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. මගේ මතේ ශ්‍රී ලංකාවට විහිළු සපයන්න එපා. කරුණා කළා අපිට හැකියාවක් තියෙනවා නම් මේ සියලු අපේක්ෂකයන් දන්නව Tamante ඉටු කරන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම දැනට ඉදිරිපත් වෙලින් අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිටුවල තියෙනවා. ඒ අයවැය කාර්යාලය පනතේ සටහන් කළා තිබෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කළත් නොකළත් පාර්ලිමේන්තුව නියෝජනය කළත් නොකළත් ඔබට විසඳුමක් ශ්‍රී ලංකාවට තියෙනවා නම් ඔබ මැතිවරණයට එන්න ප්‍රථම එය අයවැය කාර්යාලයට ඉදිරිපත් කළ හැකියි. අයවැය කාර්යාලයට ඊගෙන අධ්‍යයනය කළා කියන්න පුළුවන් මොහු කළ තිබෙන්නේ බොරුවක් මොහු කළ තිබෙන්නේ අසත්‍යයක් එහෙම නැත්නම් මොහු කියලා තිබෙන්නේ කළ හැක්කක්. එහෙනම් කළ හැක්කක් කිසිවෙකුට නැහැ මේ අවස්ථාවේ. විවිධ බොරු ප්‍රකාශ කරාට වැඩක් නැහැ. මට පේන විවිධ නම් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් රටට කල්පනා කර බැරි යුතුව තිබෙනවා. ඔහු කරන්නේ සාධාරණ යුක්ති සහගත කාරණයක්. ඇත්ත වශයෙන්ම බිලියන 12ක් යනවා නම් ජනාධිපති මැතිවරණයට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් වඩාත් යෝග්‍යයි. එතකොට මේ බිලියන 12 ඉතුරු කරගෙන ඉන්න ජනාධිපතිවරයාට නිතරංගයෙන්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා රටට විහිළු සපයන් නැතුව Tamanට තණ්හාව තිබුණාට Tamanට ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තිබුණාට ඒවා යටපත් කරගෙන ශ්‍රී ලාංකිකයන් හැටියට සිටගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා ජාතියක් හැටියට ලෝ ඉදිරියේ පෙනී සිටින්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන කාරණා අනුව ජනාධිපති ධූරයේ කාල සීමාවත් සමග ලබන වර්ෂයේ සැප්තැම්බර් මාසයත් ඔක්තෝබර් මාසයත් ඇතුළත ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් තීරණගෙන ක්‍රියා කිරීමට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බැඳලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එසේ සටහන් වන්නේ ජනාධිපති වර්ණය සහ පාර්ලිමේන්තු මැති වර්ණය පමණයි. අනිත් මැති වර්ණ වෙනත් පනත් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ජනාධිපති වර්ණය වැදගත්. රට බංකොලොත් ගොඩක් අමාරුයි මහජනයට ජීවත් වෙන්න බෑ. මම දැක්ක ජනාධිපති වර්ණයට බිලියන 12ක් ඉල්ලනවායි කියලා මැතිවරණ දෙපාර්තමේන්තුව. සියලු අපේක්ෂකයන් ජනතාව වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය තමයි ඉදිරිපත් නොවීම. මොකෝ ඉදිරිපත් වෙලා ඉන්න කෙනෙක් සියලු දෙනා බෑ කියපු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒක කරගෙන යන ඉඩ දුන්නාම ජනාධිපති වර්ණය නිතරගෙන් එතුමා ජනාධිපතිවරයා හැටියට තේරිපත් වෙනවා. ඇයි වෙනත් අපේක්ෂක ඉල්ලුම්පත් නැහැ. ඉතින් ජාතියට අපරාධ කරන්නේ නැතුව ජාතික නායකයෙක් බිහි වෙලා තියෙන වෙලාවේ සියලු දෙනා එකට එකතු වෙලා මේ වැඩේ ලෝකයේ ඉදිරියේ ආසියාවේ ඉදිරියේ ශක්තිමත් වෙ ඉදිරියට ගෙන යන්න කල්පනා කරනවා. දැන් ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුත් ඉන්න නිසා මුදල් දෙන්න බැරි කමකුත් නැති ජනාධිපතිවරයා ව්‍යාපාරිකයෝ පෙළක් ඉන්නව නේ සූර්මහලේ. ඔව් ව්‍යාපාරිකයෝ බැංකු ණය නිසා ව්‍යාපාරිකයෝ මිසක් වෙනත් ව්‍යාපාරිකයන් නෙමෙයිනේ. ඔව් ඒ සියලු දෙනාගේ ගණන් හිලව බැලුවොත් බිලියන් ගණන් බැංකු වලට ණය පද්ධතියක් තිබෙන පුජ්‍යලි සියලු ව්‍යාපාරිකයන් එහෙම ඉදිරිපත් වෙන මේ ව්‍යාපාරිකයන් බමුණන් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. සියලු දෙනා දිනු වෙන්නේ ණය අරගෙන. ඔය සමහර අය කියනෝනේ ණය ගන්න මොනවද කියලා. ණය ගත්තොත් තමයි ඉස්සරහට කියලා තියෙන්නේ. ලෝකේ තියෙන බලවත් සමාගම් ණය අරගෙන තමයි ඉදිරියට කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන බලවත් සමාගම් බැංකු විශාල වශයෙන් ණය අරගෙන තමයි ඉදිරියට කියලා තිබෙන්නේ. සාමාන්‍ය මහජනයාට පොලිය 15ක් 20ක් 22ක් වුණා. ගොඩාක් ණය ගන්න අයට ඊට වඩා ගොඩාක් අඩුවට තමයි බිලියන ගණන් ණයට ලබා දීලා තිබෙන්නේ.